මහිතන්නේ අපි අපි කාටවත් අයිතියක් නැහැ ආගමික විශ්වාසයකට නැත්නම් ආගමකට ආගමික ශාස්ත්‍රවරයෙකුට සහ ආගමික පූජනීය ස්ථානයකට අපහාස කරන්න. ඒ අයිතිය අපි කාටවත් නැහැ. නිදහස කියන එක ප්‍රකාශනයේ සහ භාෂණයේ නිදහස කියන එක අවශ්‍යයි. ඒක තියෙනවා. डिजिटल බැංකුකරණයේ 20 වසරක විශ්වාසය ලංකාවේ ඔබේ විශ්වාසනීය දෙවියන් ජාලය. මාධ්‍ය නිදහසක් තියෙනවා. අපිට අපේ මතය ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා. නමුත් ඒ නිදහසට සීමාවන් තියෙනවා කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ අපිට තව කෙනෙකුගේ සිත් රිදවන්න සහ කෙනෙකුට අපහාස කරන්න, බොරුවට චෝදනා එල්ල කරන්න, එහෙම කරන්න අපිට අයිතියක් නැහැ. ඒ නිදහස ඇතුළේ ඒක නැහැ. ඒ නිසා අපි PA ප්‍රකාශය ඒ කරපු විදිහ සහ ඒ පාවිච්චි කරපු වචන අපි පිළිගන්නේ නැහැ. ඒක ඒක වැරදි. ඒක පිළිගත හැකි දෙයක් නෙමෙයි. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ මේ අත දැක්වීමේ සහ රජයට හරි කෙනෙකුගේ මතයට හරි විරුද්ධව මත ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කරන්න ඕනේ කියලා කියවෙන්නේ නැහැ එතන. ඒක කරන්න බෑ. ඒ කියන්නේ කෙනෙක් පහසයක් කරලා තියෙනවා නම් මේ රටේ නීතිය තියෙනවා. එතකොට ඒ නීතිය යටතේ ඔය නීතියට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒතර අධිකරණයේ තමයි අද අධිකරණයේ ඉදිරියක තියෙන්නේ. ඒතර අධිකරණයේ තීරණය කරයි ඔහු වරදක් කරලා තියෙනවද නැද්ද කියලා නීතිය ඉදිරිපිට. නමුත් අපි කියන්නේ ඒක දේශපාලනමය ආයුධයක් බවට පත් කරගැනීම වැරදි. ඒක එහෙම කරනවා නම් ඒක වැරදි දෙයක්. ඒක කෙනෙක් විසින් කරපු දෙයක්. එතකොට ඒ කෙනාගේ වරද පිළිබඳව නීතිය ඒ කෙනාට ක්‍රියාත්මක කිරීම එක දෙයක්. නමුත් අනිත් පැත්තෙන් මේ රටේ මිනිස්සුන්ගේ ආශනේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ මත ප්‍රකාශ කිරීමේ අයිතිය ඒකෙන් පහන්න බෑ. සමාජ මාධ්‍යයේ අපිට නිදහස තියනවා කියලා අපිට කැමති හැම දෙයක්ම සමාජ මාධ්‍යයේ විසිරුවා හරින්න බෑ අපිට. එතකොට ඒ නිසා මේ මාධ්‍ය පාවිච්චි කරන අය එරුම් අරන් තියෙන්න ඕනේ දේ තමයි අපිට නිදහස තියනවා වගේම අපිට වගකීමකුත් තියනවා කියලා.